सिग्नल स्ट्रॉन्ग टीथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोग शक्तिमत् कराई कोविड 19 आसादितयन दलोस दिनकु ईये दिने तुल पमना खांदुना गनीमत समग मेरट आसादितयन संख्याव 2782 दिनकु दक्वा इहल गिया सेनपुर पुनरुत्थापन मध्यस्थाने रंद 15 दिनकु कोविड आसादितयन लेस हंदुनागत बवई वसंगत रोग विद्यांशय पवसुवे कंदकाडु पुनरुत्थापन मध्यस्थाने आसादितयकु असुरु कल पुद्गलिन तिदिनकुद कोविड 19 आसादितयन लेस हंदुनागेन तिबेनवा ඊට අමතරව කටාරහේ සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය පැවසුවා. ඒ අනුව මෙරට රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 665ක්. සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2106ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට පමණක් අද සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ වන අතර උදැසන 7:30 සිට පසර 3:30 දක්වා අධ්‍යන කටයුතු සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි 28, 29, 30, 31 යන දිනවල පාසලේ රැඳී සිටිය යුතු බවද අදාළ නිවේදනයේ සඳහන්. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට